අද අපි රජයක් හැටියට ඉතාම සතුටින් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනනුත් අපිට අමතක කරන්න බෑ අර ජනාධිපතිතුමා කිව්වා වගේ 2015 ගත්ත ක්‍රියාමාර්ගයේම රාජ්‍ය නවන සංවිධාන ගැනලා කටයුතු කරා 2015 දී ඒ වගේ බොරු ජනතාව අතර කරා ඒ කාලේ කිව්වේ හයිවේ එක හදනවාට හදන්නේ රත්තරන් වලින්ද කියලා රත්තරන් අස්සියෝ ගැන කතා කරා විවිධ කරුණුත් මහජනට අවබෝධ වුණා යසපාල නාණ්ඩුව පීටවල මාස දෙකක් තුනක් යනකොට මොකද්ද වුනේ කියලා මොකද්ද වුනේ කිය කරේ දේශපාලන පලි ගැනීම වලට දේශපාලඥයව හිර බාරට ගත්තා විතරයි හිර බාරට අරගෙන නිකන් හිටියේ නෑ ඒවා පිළිබඳව විවිධ අර්ථකථනම් දෙන්න ගියා දැන් අවසානයේ අපේ මන්ත්‍රීතුමාගේ පටිගත කරපු ප්‍රකාශන අහම මුළු අධිකරණයම බාල්දු කළා දැම්මා රාජ්‍ය සේවයෙන් බාල්දි කළා දැම්මා අපි ආයේ කොච්චර අසාධාරණ විදියට හිර බාරට රිමාන්ඩ් කරලා තිබුණාද කියලා ඒඳ අද අපි එහෙම කටයුත්තක් කරන්නේ නැහැ අපි එක සම්පූර්ණයෙන්ම ඇටෝනි ජෙනරාල් දෙපාර්තමේන්තුවටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් බුද්ධිආංශයටත් බාර දීලා තියෙනවා ඒගොල්ලෝ විගහප කළේ කටයුතු කරයි මම දැක්ක අද උදේ ප්‍රවෘත්ති කරනකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බේත් ගෙනලා තිනවා රුපියල් 6ට දෙන බේත 28ට 3ට දෙන බේත 9ට ගෙනවා වගේ. ඉතින් ඔයාලා පරීක්ෂණ කරනකොට ඔයා ගෙනාපු අයන්ට චෝදනා ඉදිරිපත් වේ. ඒවට දඩුවම් දෙන්න උසාවියයි. ඒක අපි මැදිහත් වෙන කටයුත්තක් උද්දෙමයි. අපි ඒවා පිළිබඳව කල්තියා දැනුම් දෙන කටයුත්තක ඒවා සියල්ලම අපි බාර දීලා තියෙන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවටත් ඇටෝනි ජෙනරාල්වරයාටත් බුද්ධිආංශයටත් ඒගොල්ලෝ පරීක්ෂා කරලා කටයුතු කරයි. මොකද අපි ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව බලයට ආවේ දේශපාලයෙන් දඩයම් කරන්න නම් දේශපාලකයන් පලි ගන්නවත් නෙමෙයි මේ රටේ අහිංසක ජනතාවට ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් ඇති රටක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න ඒ කටයුත්ත වෙන තමයි අපි කැපිපෙළන වැඩ කරන්නේ ඒ කටයුත්ත සාර්ථක කරන්න තමයි අපි ක්‍රියා කරගෙන යන්නේ මේ පළවෙනි අවුරුද්ද අපේ තව අවුරුදු හතරක් තියෙනවා මේ හතර අවුරුද්ද අවසන් වෙනකොට මේ රටේ ජනතාවට ඉතාම හොඳින් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති වෙයි අධ්‍යාපනය ලැබෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් ඒ හින්දා ඒ කටයුත්ත සාර්ථක කරන්න අපි යන්නේ ඉතින් ඒ හින්දා තමුන්නාසලත් එක්ක අපි අද සාකච්ඡා කරන්නේ ඒක අපේ ජනතාවට දැනුවත් කරන්න අපිට තියෙන එකම මාර්ගයේ මාධ්‍ය ඒ මාධ්‍ය තුලින් ඒ කටයුත්ත කරන්න ඒකට තමුන්නාසලා සහභාගී වෙලා අපිට දෙන සහාය පිළිබඳව තමුන්නාසලා සීලු දෙනාටම අපේ ගෞරවය ස්තුතියක් පුද කරනවා. Breaking.lk.